2013 අවුරුද්දේ අගෝස්තු මාසෙදී විනිමය හා සුරකුම්පත් කොමිසමේ සිදුවී ඇති බව කියන රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන පරීක්ෂණ පැවතු පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂය පසුගිය සිකුරාදා එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා විනිමය හා සුරකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතාත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂය විසින් කැඳවා තිබුණා. ඊයේ දිනේ සිදු කළ කැඳවීමට අනුව ඔහු නොපැමිණි නමුත් අද පෙරවරුවේ නාලක ගොඩහේවා මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂයට පැමිණියා. එහිදී ඔහුව අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරුවන් තිදෙනාවම අත්අඩංගුවට ගත්තේ පොදු දේපළ විෂයහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ රජයේ මුදල් සාපරාධී විශ්වාසය කඩකිරීම ඒ වගේම සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම යන වැරදි මතයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු නාලක ගොඩහේවා මහතා මෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනාද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අසේල රැකව යන මහතුරුන් පෙන්වා දුන්නේ විනිමය හා සුරකුම්පත් කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල පදනමක් මත රුපියල් ලක්ෂ 50ක මුදලක් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුවකට අනුව තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබා දී ඇති බවයි. ඒ අනුව සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් එහිදී ඊට විරෝධය පළ කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ නිලධාරීන් පෙන්වා දුන්නේ අදාළ මුදල් කොටස් වෙළඳපළ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ලබා දී තිබුණත් ඒවා බැරකොට ඇත්තේ සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට් නම් රග ක්‍රීඩා ප්‍රවර්ධන සමාගමක නමින් ආරම්භ කර තිබූ ගිණුමකට බවයි. ඒ අනුව එම මුදල් රග ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා ඇමරිකානු කලාකරුවන් පිරිසක් මෙරටට ගෙන්වීමට වැය කර ඇති බව අනාවරණය වී තිබෙන බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ සැකකරුවන් දෙදෙනාවත් නාලක ගොඩහේවා නැමැති සැකකරුවත් එළඹෙන 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. එමෙන්ම මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට ප්‍රකාශයක් ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඒ ප්‍රකාශය සටහන් කරගනු ලැබුවේ එම අමාත්‍යාංශයට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලබාගෙන තිබූ ණය මුදලකින් රුපියල් බිලියන 28ක මුදල් ප්‍රමාණයක් පිළිබඳව සිදු වූ අක්‍රමිකතාවයකට අදාළව විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.